තෙන් ගනු නවිද ලර්ග අද අපේ ක්ලාස් එකේ හතරවෙනි දවස මම සලිල දිසරණ සිංහ බොහොම සතුටින් තමයි ඔයාලා හම්බෙනවා මත තුන ඔයාලා භාෂා වාසාවෙන් ඉගෙන ගන්න ඇති කියලා මේ අපි එහෙනම් ක්ලාස් එක පටන් ගමු බීනු නීදෝ සාලා ක්ලාස් එක ස්පාඤ්ඤෝල් ඔයාලට ගිය සතිය මම කරපු පාඩම හොඳින් වැටහෙන්නේ නැති ඒ සම්බන්ධව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සහ මට ගිය සතිය සඳහන් කරන්න අමතක වුණා සමා වෙන්න ඒකට කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න නැත්නම් මම මේ වීඩියෝ එකේ මගේ නම්බර් එක සඳහන් කරන්න ඔයාලට මොකරි ගැටලුවක් තියෙනවා නම් මට WhatsApp කරන්න කිසිම දෙයක් හිතන්න එපා ඒ සම්බන්ධයෙන් මට මැසේජ් කරන්න WhatsApp කරන්න මැසේජ් කරන්න එපා WhatsApp කරන්න මම ඔයාලට උදව් කරන්නම් ඕනම වෙලාවකදී එහෙනම් අද අපි අපේ පාඩම් පටන් ගමු ප්‍රොනෝම්බ්‍රස් පර්සොනාලෙස් ඔබ්හෙතු ඉන්ඩිරෙක්ටෝ ඒ කියන්නේ ඉන්ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් පර්සනල් ප්‍රොනෝම්ස් මම දන්න ඇත්තටම සිංහලෙන් එකට කොහොමද කියන්නේ කියන එක එකට සමා වෙන්න ඒ කියන්නේ කොහොමද මම එයාට පෑන දුන්නා අන්න ඒ වගේ දෙයක් ඒ වගේ අදහසින් මම එයාට කියන වචනේ එයා මට දුන්නා මට කියන එක අපිට ඔයාට ඔබලාට එයාලට ඒ වගේ දන්න ඒ වචනේ තමයි තේරුම තමයි මේක ඉන්නේ මේ මම වරහන් ඇතුළේ ප්‍රථමයෙන් සඳහන් කරලා තියෙන යෝතු ඒ ලේ යෝස්තෙද් නොසොත්‍රස් බුසොත්‍රස් ඒයෝ සෙයස් උස්තෙදස් ඒ ටික ගැන කිසිම දෙයක් හිතන්න එපා මම ඔයාලගේ ලේසියට දැම්මේ මේකට යෝ කියන්නේ මට මම කියන එකට එන්නේ මේකයි කියන එක ඒ කියන්නේ මේක අපි කොහෙදිවත් සඳහන් කරන්නේ නැහැ මේ වෙලාවේදී ඒ කියන්නේ අපි උදාහරණත් එක තියෙනවා ඒකට ඔයාලට තේරෙවි මේ කියන්නේ to me te කියන්නේ to you ඒ කියන්නේ informal you එක le කියන්නේ to him to her to you informal විදිහට nos කියන්නේ to us අපිට කියන එක os කියන්නේ to you all ඔයාලා ඔක්කොටම informal les කියන්නේ them to you all එයාලට නැත්නම් ඔයාට formal විදිහට අපි උදාහරණ බලමු ejemplos පළවෙනි එක yote yama i call you මෙතෙන්දී you කියන එකට ඒ කියන්නේ to you කියන එකට තමයි te වලට තමයි මම ඒ කියන්නේ මේ indirect object නැත්නම් ඔබේතු indirect pronoun එක යොදලා තියෙන්නේ yo le yamu i call him her or you කවුටද කියන එක දන්නේ නැහැ එතෙන්දී සඳහන් වෙන්නේ ඉදිරි ඉතිරි කැලේදී තියෙනවා මම කරන්න tu me yamas you call me ella nos llama she calls us she calls us samave él los llama He calls you all. Nosotros le llamamos. We call him, her, you. කවුද කියන එක දන්නේ. Vosotros me llamáis. You all call me. Ella les llama. She call them, hari, you all, hari. ඔයාලට දැන් මෙතෙන්දි වැටහෙනවා ගිය සතිය අපි කරපු පාඩම verbs කරා අපි කොහොමද conjugate වෙන්නේ කියන එක. එතකොට යමාර කියන verb එකත් කරා. ඔයාලා මං හිතන ගෙදෙද්දි කරන්නේ නැති කියන එක ඒක කන්ජුගේට් කරන්නේ නැති කියන එතකොට ඔයාලට තේරෙනවා මෙතෙන්දි මුලින් විදිලා තියෙන ප්‍රොනවුන් එකට අනුව verb එක වෙනස් වෙලා තියෙනවා යමෝ යමාස් යමා යමාමෝස් යමයිස් යමාන් විදිහට ඉන්පසු ඊට පෙර මෙතෙන්දි ඔයාලට මම සඳහන් කරන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවේ වගේ නෙමෙයි සමහරවිට මට ඒක සඳහන් කරන්න බැරි වුණා ඉංග්‍රීසි භාෂාවේ වගේ subject verb object නැත්තම් ඉස්සරහින් එන එක කොහොමද සිංහල වචනේ දන්නේ සමා වෙන්නේ. ඒ කියන්නේ කවුද ක්‍රියාව කරන කෙනා ක්‍රියාව ක්‍රියාපදයේ ඉන්පසු ක්‍රියාවට ලක් වෙන කෙනා. නමුත් මේකේ අපේ සිංහල භාෂාව වගේම තමයි ක්‍රියාව කරන කෙනා ක්‍රියාවට ලක් වෙන කෙනා ක්‍රියාපදයේ. උදාහරණයක් විදිහට මම එයාට දුන්නා. මම කියන්නේ ක්‍රියාව කරන එක්කෙනා. එයාට කියන්නේ ක්‍රියාවට ලක් වෙච්ච කෙනා. දුන්නා කියන්නේ ක්‍රියාපදයේ. ඒතකොට මෙතෙන්දිත් එහෙමයි. ක්‍රියාව කරන කෙනා ක්‍රියාවට ලක් වෙන කෙනා ක්‍රියාවට ක්‍රියාපදය ස්පාඤ්ඤ භාෂාවෙදිත් එහෙම හැමතැනදීම නේ සමහර තැන්වල දිනස් වෙන ඉදිරියේදී වලට ඒක දැනගන්න හැකි ඒ තව ඉදිරියට අපි ඉගෙන ගන්න ඉඳ අපිට ඒක ඉගෙන ගන්න පුළුවන් අපි එන ඊළඟ කැලල බලමු මේක ඇවිල්ලා මම දැම යමාදා ස්පෙસિෆිකෝස් ඒ කියන්නේ ස්පෙસિෆික් කෝලින් අපි හරියටම මෙන්ෂන් කරලා දාන එක අර මම ඉස්සෙල්ල වලට සඳහන් කරා මෙතෙන්දී අපිට ඇත්තටම යෝ ඒල් කියන එක ඒල් කියන එක නම් ඕනේ යෝ කියන එක නම් ඕන වෙන යෝ තු නොසෝත්‍රස් බොසෝත්‍රස් කියන එක ඇත්තටම අපිට ඕන වෙන්නේ නැහැ. නැතුව අපිට මේක ලියන්න නැහැ කි. දැන් උදාහරණයක් විදිහට යෝලේ යාමු ආ අයියා.
I call to her. එතකොට දන්නවා ලේ කියන එකෙන් අපි සඳහන් කරේ එයියා කියන එකේ කියන එක. නැත්නම් ඉස්සෙල්ලා අපි දන්නේ ඒල්ද එයියාද උස්තෙද්ද කියන එක දැනගෙන හිටියේ නැනේ. ඔයාලට මතක ඇතිනේ. යෝලේ යාමෝ මාර්තා. නමකටත් අපිට ඒක සඳහන් කරන්න නැහැ. මම මෙයාටත් කතා කරා. යෝලේ යාමෝ ඒල්. I call to him. මම මෙයාට කතා කරා. ඒල් ලේ යාමා ආමි පාද්‍රේ. He calls my father. ඔයාලට මෙතෙන්දි පේනවා. ඒ කියන්නේ මෙතෙන්දි ස්පෙසිෆයි කරලා තමයි සඳහන් කරන්නේ. මොකද ඊට පස්සේ අපිට නැවතත් මේ ඔය ඒල්ලේ යමාමි පාද්‍ර කියන එක සඳහන් ගාට පස්සේ ඉතිරියට අපිට සඳහන් කරන්න ඕනේ නෑ මේ ප්‍රොනම් පර්සනල් ප්‍රොනවුන් එක ඉදිරි තියෙන ඒල් කියන එක. ඉතින් ඉදිරි ටික අපිට කරගෙන යන්න හැක කතාවේ. මෙයා ඒ හී කියන කෙනාවම නම් සම්බන්ධ වෙන්නේ. මම ඔයාලට අද ඉරෙගියුලර් වර්බ්ස් කරන්න කලින් මං හිතුව අපි සේර් ඉගෙන ගත්ත නිසා ස්ටාර් කියන එක උගන්නන්න. ස්ටාර් කියන්නේ සේර් වගේම තමයි, එකම තේරුම ටු බී කියන එකම තමයි. නමුත් මේකේ වෙනස තියෙන්නේ අපි සේර් කියන එක පාවිච්චි කරන්නේ පුද්ගලයෙක් හරි යම් කිසි දෙයක් විස්තර කරන්න. නමුත් අපි ස්ටාර් කියන එක පාවිච්චි කරන්නේ ඒ කියන්නේ වෙනස් විය හැකි දේවල් විස්තර කරන් තමයි අපි ස්ටාර් කියන එක පාවිච්චි කරනවා. ඔයාලට මේ පාඩම කරලා ඉගෙන ගන්න පුළුවන් තේරෙවි මම කියන්නේ මොකද්ද කියන එක. මම මේකෙදි මම ගිය සතිය ඔයාලට ඉංග්‍රීසි තේරුම දැමෙන්නේ නැහැ. නමුත් මම මෙතෙන්දී ඉංග්‍රීසි තේරුම දාලා කරනවා. මොකද මේක හරියටම ඔයාලගේ මනසට යන්න ඕන නිසා මේ දෙකේ වෙනස මම උදාහරණක් දාලා තියෙනවා. ඊට අමතරව මම ඉංග්‍රීසිනුත් සඳහන් කරා. ඒ කියන්නේ අපි බලමු ලා ඩිෆරෙන්සියා බාසිකා එන්ත්‍රේ සේරි ස්ටාර් එස් කේ සේරිදි identifica y describe personas y cosas mientras que estar se usa para referirse a condiciones cambiantes. Ser se utiliza para identificar personas y cosas como profesión, raza, religión y parentesco, sino relación, etc. ඒ කියන්නේ ද බේසික් ඩිෆරන්ස් බිට්වීන් සේර් ඇන් ස්ටාර් ඉස් සේර් ඐඩෙන්ටිෆයිස් ඇන් ඩිස්ක්‍රයිබ්ස් පීපල් ඇන් තිංස් වයිල් ස්ටාර් ඉස් යූස් ටු රිෆර් චේන්ජබල් කන්ඩිෂන්ස් සේර් ඉස් යූස් ටු ඐඩෙන්ටිෆයි පීපල් ඇන් තිංස් සච් ඇස් ප්‍රොෆෙෂන් ඒ කියන්නේ රැකියාව ඔරිජින් ඉන්න තැන ඕ අපේ ඔරිජින් එක කොහමද රේස් අපේ ජාතිය රිලිජන් අපේ ආගම අපි තින සම්බන්ධතා සහ අනිත් දේවල් මේ සේර් වලට මම ඔයාලට උදාහරණ දීලා තිනේ. එහෙම ප්ලස් එය සූන මහේස්ත්‍රා ෂීස් අ ටීචර් එය සූන් මහේස්ත්‍රා යෝ සෝයිද ශ්‍රී ලංකා ඐ ඇම් ෆ්‍රොම් ශ්‍රී ලංකා මම ඉන්න තැන කියන්න එයෝ සෝ නරාබේ දෙයා ඇරබික් එයාලගේ රේස් එක කියන්න තූ වෙරෙස් බුද්ධිස්තා යෝ ආ බුද්ධිස්ට් එයාගේ ආගම කියන්න අපි සේර් වලින් තමයි යන්නේ. L is my hermano. He is my brother. එක වෙනස් වෙන්නේ නැහැ. එහෙම තමයි. S. Ella es su novia. මෙතෙන් දින ලංකාවේදී වෙන රටවලදී දෙන්න පුළුවන් වෙනස් වෙන පුළුවන්. නමුත් එයාලා පාවිච්චි කරන්නේ L is su novia කියන එකම තමයි. She is his girlfriend කියන එකට. She is his girlfriend. මම ඉදිරි පාඩමේදී ඔයාලට සඳහන් කරනවා ඉදිරි ඊළඟ කැලේදී මේ ඉන්පසු ටිකට තියෙන අපි ස්ටාර් පාවිච්චි කරන එක අපි ඉන්නේ කොහෙද ඒක කියන්න. නමුත් අපි අපේ ගම හරි අපි උපන් ගම හරි නැත්නම් අපේ ගම හරි අපේ රට හරි අපි කියන්න රටේ ඒ කියන්නේ වෙන ලෝකෙ කවුරු හරි අපිට හම්බෙලා අහන්න පුළුවන් ෆ්‍රොම් වෙයාර් ආර් යූ කියන එක. ඔයා කොහෙද එතන අපි වෙනස් වෙන්නේ නැහැ. එතන චේන්ජේබල් නැති නිසා අපි එතෙන්ට පාවිච්චි කරන්නේ දේ දොන් දේ රෙස් කියන එක සේර් වලින්ම ෆ්‍රොම් වෙයාර් ආර් යූ කියන එක. එතකොට අපිට උත්තර දෙන්න පුළුවන් යෝ සෝයි සොයිදේ ශ්‍රී ලංකා හරි whatever it is we can answer them. ඒ කියන්නේ අපිට පුළුවන් එලට උත්තර දෙන්න අපි කැමැතිම රට නැත්තම් දේ දොන් දෙටස් කියලා ලංකාවේ කියන එක හෙව්වොත් සොයිදේ ගෝල් මට කියන්න පුළුවන් මම ගාල්ලි කියන එක. ඒ වගේ හරි අපි ඉදිරියට යමු. ස්ටාර් මේක ඉරෙගියුලර් වර්බ් එකක්. අපි ස්ටාර් කියන එක මුලින්ම කන්ජුගේට් කරගෙනමු. කලින් දවසේ අපි දෙගොල්ලම ඔයාලා සහ මම
regular verbs conjugate කරා. නමුත් ඒ regular verbs වලට යන්න කලින් මම ඔයාලට star කියන එක දැම්මේ. මොකද මේක දැනගෙන ඉන්න එක හොඳයි. මොකද star එක පාඩම් වලට ආසේ star කියන්නේ මොකද්ද? star එකෙන් වෙන්නේ මොකද්ද කියන එක මම ඔයාලට නොකියා. මම ඉදිරියට පාඩම කරගෙන ගියොත් ඔයාලා ෆිල්ම් එකක් හරි ස්පාඤ්ඤ භාෂාවෙන් දැන් TV series එකක් ඇවිල්ලා තියෙනවා. එකක් නෙමෙයි දෙකක්. දෙක ගොඩක් තියෙනවා. නාකෝස් එල් චැපෝ ඒ දෙකම යන ස්පාඤ්ඤ භාෂාවෙන්. තව ඊට ඩි ෆිල්ම්ස් එහෙමත් තියෙනවා ගොඩාරියක්. අර පරණ ලස්සන ෆිල්ම් එකක් තියෙනවා දිස් පරාදෝ කියලා. ඒකත් ස්පැනිෂ් වලින් යන්නේ. ඉතින් ඔයාලට භාෂාව ඉගෙන ගන්න ගමන් සහ ඔයාලගේ රට යන දේකට හරි නැත්නම් ටූරිසම් කරන කාට හරි ඒ දේකට හරි මේක ඕන වෙයි කියලා මට දැනෙන නිසා මම විශ්වාස කරන නිසා තමයි මේක කරන්නේ. මෙහෙම මේ ටිකට මම ඉගෙන ගත් විදිහටම ඔයාලට කරන්නේ. මේකත් කන්ජුගේට් වෙනවා. මේකේ වෙනසකට තියෙන ප්‍රසෙන්ට් එකේදී තිල් ද එන තැන් තියෙනවා. ඔයාලට පේනවා තූ වලදී එල් එය උස්තෙද් බොසොත්‍රස් බොසොත්‍රස් එයෝ සෙයස් උස්තෙදස් වලදී තිල් ද එනවා ආ අක්ෂරයට. එහෙනම් අපි ඉගෙන ගමු. නියමු යෝ ස්තෝයි තූ ස්තාස් එල් එය උස්තෙද් ස්තා නොසොත්‍රස් නොසොත්‍රස් සමයි නොසොත්‍රස් නොසොත්‍රස් එස්තමෝස් බොසොත්‍රස් බොසොත්‍රස් එස්තයිස් ඒයෝ සෙයස් උස්තෙදස් ස්ථාන් කියන එක. මේක යෙදෙනවා. මේකෙදි කලින් සඳහන් කරා වගේම තමයි එලේ යොස්තෙද් ඒයෝ සෙයස් උස්තෙදස් ඇර අනිත් හැම එකෙදීම පටන් ගැනීම ඉඳලම අපිට යෝතු නොසොත්‍රස් බොසොත්‍රස් කියන එක අදාළ අවශ්‍ය වන්නේම නැත. අපිට ස්තෝයි කියාගෙන කියන්න පුළුවන් කියන එක ස්ථාස් කියාගෙන කියන්න පුළුවන්. අපි දැන් බලමු ඌසස් ඉදියමතිකෝස් දෙල් වෙර්බ් ස්ථාර් ඉඩි idiomatic uses of the verb star ඔයාලට පේන මෙතන del කියලා verb එකක් තියෙනවා. del කියන්නේ of the hari from the hari කියන එක. ඒක දැන් මම කියලා දෙන්නම්. en español se juntan dos sonidos de vocales esto sucede. ඒ කියන්නේ මේ දිදිරියට තව වචන වලදී ඔයාලට දැනගන්න පුළුවන්. අපි ඒක ඉඳලා 10ට ගණන් කරන්නේ. අපි 10 ඉඳලා ඉතුරු ටිකට යද්දි අපි ඒක බල ඔයාලට තේරෙවි. යම් යම් තැන්වලදී අකුරු ලොප් වෙනවා. ශ්‍රී ලංකාවේ අපේ භාෂාවේදීත් අකුරු ලොප් වෙන්නේ. ඒ කියන්නේ කොහොමද මට වචනයක් මතකෙට එන්නේ නැහැ. සමා වෙන්න ඒකට අපි වචන ලොප් කරනවා. ඒ කියන්නේ මහගාල්ල මාගාල්ල වුණා වගේ අර වචන එකක් අඩු වෙලා වෙනස් වෙනවා මම දන්නේ. එහෙම තියෙන ගොඩ හරියක්. ආ එල් ටු ද කියන එක වවල් දෙකක් එක ළඟ තියෙන නිසා යාලා ඒ ඊ ඒ ඉංග්‍රීසි අක්ෂර නැත්නම් ස්පාඤ්ඤ භාෂාවෙන් ඒ අක්ෂරේ ඉවත් කරලා අල් කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ ටු ද කියන එක. දේ එල් කියන එකත් ඒ වගේම තමයි. ඒ අක්ෂරය ඉවත් කරා දෙල් කියලා කිව්වා ෆ්‍රොම් ද හරි ඔෆ් ද හරි. මෙතෙන්දී ස්තෝයි කියන එක අපි පාවිච්චි කරන්නේ අපි ඉන්න තැන. ඒ කියන්නේ කියන පොසිෂනින් වලට. ඒ කියන්නේ පොසිසිව අපි ඉන්න තැන හරි මොකක් හරි හැම දෙයකට යෝගින මම වරණ ඉදිරියද මම කැමති නම් පාවිච්චි කරන්න. නොකරත් කියන්න පුළුවන් යෝ ස්තෝයි එන් ගාල් ගෝල් අවෝරා නව ඔය මින් ගෝල් කොට්ටාව ස්ථා එන් එල් දිස්ත්‍රීතෝදේ කළම්බු සමාවෙන්න. මේක මට සඳහන් කොට්ටා වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේක එයාලා එහෙම තමයි සඳහන් කරන්නේ එයාලගේ භාෂාවේදී. කොට්ටාව ඉස් ඉන් ද ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලඹු. දොන්දේ තු එස්තාස් වියාරායු දොන්දේ තු එස්තාස් අවර වියාරායු නව්. මේක වලට එස්තා දාලා දොන්ද උස්තේ දෙස්තා කියලා තහන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝමල් විදියට. මේකෙදී අපි උත්තර දෙන්නේ ස්තෝ ඉන්ලා ක්ලාසේ I am in the class. නැත්නම් අපි මග එන ගම. Our estoy en mi camino. ඔයා පිරිමි කෙනෙක් නම් ඔයාට කියන්න පුළුවන් our estoy en mi camino. ඔයා ගෑනු කෙනෙක් නම් our estoy en mi camina. Now I am on my way කියන එක. අපි යමු ඉදිරියට. ඒ වගේම අපි emotions කියන emotions කියන එකටත් ස්ථාර්ම තමයි use කරන්නේ. සමායන ප්‍රශ්නාර්ථ ලකුණ කලින් ඒ වෙලෙදිත් ඔයාලා පළවෙනි පාඩේ වෙන හරියට තිබුණා. දැන් එක පාඩම කම්පියුටර් මොකක් හරි දෙයක් කියලා මටත් හිතා ගන්න බෑ. ප්‍රශ්නාන්ත ලකුණ තමයි තියෙන්නේ. මේකෙදී ඔයාලට වෙන මම කලින් කවගේ තෝ ඕනේ අපිට. මේ වචනේ ඔයාලට වුණා කලින් ආණ්ඩුව තියෙන කාලේම
අපි මහින්ද මහත්මයා මහන්ස ඔබට සතුටුයිද දැන් වගේ ඒ වගේ අදහසේ මම නිකන් කියන්නේ එස්තාස් ෆෙලිස් ආයු හැපි කියන එක. එයා එස්තා ත්‍රිස්තේ ෂීස්ට් සෑඩ්. මෙතෙන්දි හව් ආ යූ කියන කාලයට පේන කොමෝ එස්තාස් හව් ආ යූ ඉන්ෆෝමල් කොමෝ එස්තා හව් ආ යූ ෆෝමල් කොමෝ එස්තා සෙන්යෝරීතා කියලා අපිට අහන්නේ හව් ආ යූ මිස් මිස් හව් ආ යූ වගේ ඒ වගේ අදහසකින්. කේතා ලෙස්තාස් වට් අබවුට් යූ ඒක ඉන්ෆෝමල් ඕක ෆෝමල් විදිහටම අපිට අදලා ගන්නත් පුළුවන් කේතා ලෙස්තා කියන එක. ඕකට ඔය ඔක්කොටම අපිට උත්තර දෙන්න පුළුවන් ක්‍රමයක් තමයි ස්තෝයි බීන් නැත්නම් ස්තෝයි මුයි බීන් මට බී අපි ඒක ඉගෙන ගත්තා. ස්තෝයි මල් කියන්නේ I am bad නැත්නම් I am upset කියන එක ඇත්තටම. ස්තෝයි ෆෙලිස් I am happy. ස්තෝයි ඉන්ෆර්මෝ I am sick. ස්තෝයි කොන්තෙන්තෝ I am happy. ස්තෝයි ත්‍රිස්තේ I am sad කියලා ඔය මොකක් හරි අපි කැමති දෙයක් පාවිච්චි භාවිතා කරලා මොන දේ දැම්මත් ග්‍රාසියස් කියන එක අපි කියන්නම ඕනේ. Thank you කියන එක. ඔයාලට මේක හොඳයි කියලා මම විශ්වාස කරන මේක ඉගෙන ගන්න එක මොකද කොඩාරියක් කට්ටිය එක එක දේවල් වලින් ස්පාඤ්ඤ භාෂාව ඉගෙන ගන්න ආසේ යම් යම් දේවල් සඳහා ඒනකට මේක දැනගෙන ඉන්න කොහොමද ඔයාලට සමහර රටවල මොකද මම ස්පාඤ්ඤ භාෂාව රටවල් 21ක කතා කරන ලෝකේ මහද්වීප හතරක ඔව් උතුරු ඇමරිකාවෙන් මෙක්සිකෝ ඊට දකුණු ඇමරිකාවෙන් ආජන්ටිනා බ්‍රසීලිය රෙන් අනිත් රටවල් ඔක්කොම වගේ කතා කරන්නේ ස්පාඤ්ඤ භාෂාව. ඉන්පසු අප්‍රිකාවේ මට රටේ නම් මතක නැහැ ඒක රටක් පාවිච්චි කරනවා. නැවත යුරෝපෙන් ස්පාඤ්ඤ පාවිච්චි කරනවා. මහද්වීප හතරක රටවල් 21ක භාවිතා කරන භාෂාවක්. ඉතින් රටෙන් රටට වෙනස් වෙනවා. සමහර රටවල කොමන්දාස් ඉන්ෆෝමල් විදිහට කොමන්දා හව් ආ යූ කියන එකම තමයි. කොම බයිලාස් කොම බයිලා අර ෆෝමල් ඉන්ෆෝමල් වෙනස තියෙනවා හව් ආ යූ කියන එක. අර අපි කියන්නේ ස්ට්‍රීට් ලැන්ග්වේජ් නැත්නම් රස්තිය අධිකාර භාෂාව වගේ යාලා අහන කේ අයි කියලා හව් ආ යූ කියන එකම තමයි. අන්න එතෙන්දි උත්තර දෙන්න ඕනේ සමාවෙන ඔය ඉන් සම් කන්ට්‍රිස් කොම අන්දාස් කොම බයිලාස් කියන එකදී ස්තෝයි වලින් අපිට උත්තර දෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේදී වඩාත් මෙයලා භාවිතා කරන කේ අයි කියලා හුවට පස්සේ අයි බී එන් කියන්නම තමයි කියන අයි බී එන් ග්‍රාසියස් කියලා යාලා කියනවා. ඒක ටී ස්තෝයි කියන එක පාවිච්චි කරන්නේ නැහැ සාමාන්‍ය වල විනි රටකට. එහෙම අහුවුතින් ඔයාලා ගිහින වෙලාවක ඔයාලට වැදගත් වෙයි මේ කොටස. ඉන්පසු කැරිබියන් කන්ට්‍රීස් වලදී කේ බෝලා කියලා අහනවා. හව් ආ යූ කියන එකම තමයි. ඒකටත් IBN නැත්නම් STOIBN කියලා ග්‍රාසියස් කියලා ඔයාලට උත්තර දීමේ හැකියාව තිබෙනවා දෙවිධියටම. අපි ඉස්සරහට යමු. මේකත් STAR පාවිච්චි කරන තවත් ක්‍රම දෙකක්. කොන්ඩිෂන් කන්ඩිෂන්ස් කියන එක. STAS BONITO YOU ARE BEAUTIFUL ඒක නැත්නම් YOU ARE HANDSOME පිරිමි කෙනෙක් කන ගෑනු කෙනෙක්ට කියනනම් STAS බොනීතා කියලා තමයි කියන්නේ. ස්ටමොස් ලෝකොස් ලෝකස් කියලත් අර වගේම තමයි පිරිමි කට්ටියම විතරක් ඉඳලා හරි පිරිමි සහ ගෑනු දෙගොල්ලෝ මින ගෲප් එක ලෝකොස් කියලත් ගෑනු කට්ටිය පමණක් ඉන්න ගෲප් එකට ලෝකස් කියලත් භාවිතා කරන්න පුළුවන් වී ආ ක්‍රේසි කියන එක. ඉන්පසු එස්තාස් ෆෙයා යෝ ආග්ලි කියන එක. ඒක කාන්තාවකට. එරෙස් ෆෙයා හරි ස්තෝයි බොනීතා හරි කිව්වොතින් මේක අනිවාර්යයෙන්ම වෙනස් වෙන්නේ නැහැ. ඒක දැන් කලින් එක ස්ථාස් ෆෙයා කියලා කිව්වොතින් ඔයා මේ අවස්ථාවේදී කැත වෙලා වගේ අදහසකින් කියන. නමුත් එරෙස් ෆෙයා කිව්වොතින් උඹල කවදාවත් ලස්සන වෙන්න උඹ කැතම කැතයි කියන එක තමයි කියන්නේ. ඒක කියන්නේ වයික නිසා කවදාවත් තරහ වෙන්න පුළුවන් පුද්ගලෙ. ඊයෝස් ස්ථාන් ස්තුපීදොස් දේ ආ ස්ටුබිඩ් කියන එක. ඉන්පසු ස්ථාදු සිවිල් සිවිල් ස්ටේටස් අපේ කොහොමද ඒකට කියන්නේ අපි විවාහ විවාහක භාවයේ. ඒ ලෙස්තා කසාදෝ හීස් මැරිඩ්. ඒ යස්තා සොල්තේරෝ ෂීස් සිංග. නැත්නම් කාට හරි කියන්න පුළුවන් ස්තෝයි සොල්තේරෝ පාර සියෙන් ප්‍රයම් සිංගල් ෆෝ එවර් කියන එකට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකත් ඉගෙන ගන්න එක හොඳයි ඔයාලට. මම දල්තින් මස්කුලිනෝ සිංගුලර් මස්කුලිනෝ ප්ලූරල් ෆෙමිනිනෝ සිංගුලර් ෆෙමිනිනෝ ප්ලූරල් කියලා මේක මීටදී තව දේවල් තියෙනවා ඉගෙන ගන්න. මේ ටික දැනට දැනගන්න ඔයාලට තේරෙනවා මං කියන එක. මැස් ඒ කියන්නේ මැස්කියුලින් වලින් සිංගියුලර් නම් බොනීතු බියුටිෆුල් ප්ලූරල් වුණොත් ඒක බොනීතොස්. ෆෙමිනින් වෙද්දි බොනීතා බොනීතාස් වෙනවා ප්ලූරල් වෙනකොට ෆෙමිනින් එක. එර්මෝසෝ ඒකත් බියුටිෆුල් වුණා තමයි එර්මෝසොස් වෙනවා. එර්මෝසා එර්මෝසාස් වෙනවා ෆෙමිනින් වෙද්දි. ඔයාලට පේනවා බෙයියෝ බියුටිෆුල් ප්ලූරල් එක බෙයියෝස් ෆෙමිනින් එක බෙයියා එහෙම ෆෙමිනින් ප්ලූරල් එක බෙයියාස්. ලින්දෝ ප්ලූරල් වෙදි ලින්දෝස් වෙනවා.
ෆෙමිනිින් එක ලින්ද ෆෙමිින් පලූරල එක ලින්දස් ගුවාපෝ කියෙන හැන්සම් නැතන් කාන්තාවට ඉන්න කිව් කියන එක ඒක පිරිමි කටට ගන්න ගුවාපෝ ගුවාපෝස් කාන්තාකට්ටි පර්ශයකයට ගෙනන ගුවාප ගුවා පාස් ලෝකෝ කියන ක්‍රේසි කියන එක එකතයම ලෝකෝස් ලෝක ලෝ ලෝක ලෝකෝස් ලෝක ලෝකස් කියන එක තොන්තු ගැන සිලී කියන එක ඒකත් ඒ විදිටම තම පලූරලෙදි තොන්තෝස්සෙනෝ කාන්තා පර්ශයට වෙද්දි තොන්තා ගුඩාරියක් කට්ටිය එක කියන බහුවජනයක් ඇදි තොන්තාස් වෙනවා ලිස්තෝ කියන රෙඩී කියන එක ඒකත් සිංගිවුල ලිස්තෝ පලූරල් ලිස්තෝස් ෆෙමිනිින් වෙදි ලිස්තා ෆෙමිනිින් පලූරල් එක ලිස්තාස් ඔකු පාදු කියෙන ක්‍රියපයිඩ් නැත ඇම්බිසි කියන එක ඒකත් මස්කිවලිය සිංගිවුල වෙද්දි ඔස් ඔකුපාද මස්කිවල පලෝරලෙදදි ඔකුපාදොස් ෆෙමිනිින් වෙද්දි ඔකුපාදා ෆෙමිනිින් පලෝරලෙද ඔකුපාදස් ෆයෝ කිය නැක්ලි කියන එක ෆයෝ ෆයෝස් ෆයා ෆයාස් කාන්තාවන්ට තා පිරිමි කට්ටියට ස්තුපිදෝස් ස්ටුපිඩ් කෙන එක ස්තුපිදෝ ස්ටුපිඩ් කෙන එක ස්තුපිදෝස් වෙන පලෝරල් එද්දි මස්කිවල එක ෆෙමිනිින් එක සිංගිවල වෙද්දි ස්තුපිදා ෆෙමිනිින් පලෝරල් එක ස්තුපිදස් මල් කියන්නේ බෑඩ් නැතන් අප්සෙට් කියන එක ඒක පලූරල් වෙදි මලෝසෙනවා ෆෙමිනිින් සිංගිවල මලා ෆෙමිනිින් පලූර මලාසෙනවා ඉන්ෆෙර්මෝ කියන සික් කියන එක ඒකෙත් මස්කිවල සිංගිවල එක ඉන්ෆෙර්මෝ මස්කිවල පලූරල් එක ඉන්ෆෙර්මා ඉන්ෆෙර්මෝස් සමවෙන්න ඉන්ෆෙර්මෝස් ෆෙමිනිින් සිංගිවල එක ඉන්ෆෙර්මා ෆෙමිනිින් පලූරල් එක ඉන්ෆෙර්මාස් දැන් මට හිතනවලට මේක මේ අධ්‍ය ස්ථාර අපි පාවිච්චි කරපු දේත් එක්ක වලට මේක යොදා ගැනීම හැකියාව තියෙනවා ඔයාලට ඔයාලා ආදරය කරන කෙනෙක් හරි කාටම හරි ඔයාලට මේක කියන්න පුළුවන් ඔයාලගේ යාළුවට නත් ඔයාලට කියන්න ඕන කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ඒක මේකෙන් එතකොට ඔයාලට තව වචන හුරු වෙනවා මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පෙර සඳහන් කරා වගේම තමයි මේ මගේ නම්බර් එකකන් කලින් සති දාලා තිබුණා මේ සති නම් දාලා නැහැ කලින් වීඩියෝ එක වලට බලා ගන්න පුළුවන් නම්බර් එක මේ තියෙනවා ඒකෙන් මට මැසේජ් එකක් දාන්න ඕනම වෙලාවක මගේ WhatsApp නේ මම මේකෙත් සඳහන් කරලා තියෙන කරන්න මේ ඔයාලා මට WhatsApp වීඩියෝ මැසේජ් එකක් දාන්න ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් භාෂාව පිළිබඳව මම ඔයාලට එක් කියලා දෙන්න එහෙනම් අපි ලබන සතිය හම්බ වෙමු බොහොම ස්තුතියි channel එක subscribe කරලා සහයෝගයක් දෙන්න එහෙනම් ලබන සතිය හම්බ වෙමු බොහොම ස්තුතියි muchas gracias hasta luego en la próxima semana